கொழும்பு வராயை நெகுநிறு பாரையான் தே ஸ்ரீலங்கா வராய அதிகாரிய மகின் கிரியாத்மக கிரீமட்ட அதால யோஜனாவு மகாச்சாரிய பூஜ்ய மெதகொட அபேதி சிஹிமியான் பிலிகுவன்னு லெபுவா ஏ கொழும்பு வராயை வாணிஜ கர்மாந்தஹா சேவா பிரகதிஷீலி சேவக சங்கமே விசின் கொழும்பு வராயே வர்த்திய சமிதி விசித்துனஹி நாயக்கியன் விசின் அதால யோஜனாவு பூஜ்ய மெதகுட அபேதி சிஹிமியன்ட பிலிகன்னு லெபுயே பெப்பிலியான சுனித்ரா தேவி மகாபிரிவனேதி එදා අපි රනිල් වික්‍රමසිංහ ආණ්ඩු කාලේ හම්බන්තොට වරාය විකුණන වෙලාවේ කිව්වේ මේක දෙන්න එපා මේක හරියට මම මේ මෛත්‍රීපාල ජනාධිපතිවරයා ළඟට ගිහිල්ලා උදේ පාන්දර 7ට එතුමාර පත්‍රේ බලන්නත් කලින් මං ගිහිල්ලා ළඟ ඉඳගෙන කිව්වා ජනාධිපතිතුමනි ඉඩ කඩන් විකුණගෙන කන තාත්ත කෙනෙක් ළඟට ඇවිල්ලා අඬා අඬා අනේ තාත්තේ අපිට ජීවත් වෙන්න තියෙන මේ ගෙයි මත්තයි ඉඳමයි මේක රැකලා දෙන්න කියලා කියන පුතෙක් වගේ හිතන්න මම එහෙමයි කිව්වේ එතුමාට මතක ඇති එහෙම හිතලා මේ වරාය විකුණන්න එපා නමුත් මේ වරාය නිකම් පූල් එකක් කියලා කතා කරලා මේක වික්කේ මේ කාලකන්ණි තුට්ටු දෙක යමදිලා කියනවා හම්බන්තොට වරාය දෙද්දි බලන් හිටපු අය කෑ ගහපු නැතියේ එන මේකට ගෑනහන් එහෙම කිව්වට ගමන්නේ දේශපාලක් කෑ ගහපු නැති පිරිසක් හිටියා වන්දි බට්ටකම් කර පොන් ටිකක් යහපාලන ආණ්ඩුවට හැබැයි උනාට මහා සංගරත්නයේ හැටියට අපි කඳුළු ගෑස් කෑවා අපි නොමරි බේරිලා යන්තම් ආවා අපි හම්බුදු සමහර ඉස්පිරිතාලේ මට මතකයි වරාය දෙතුමල ගියපු වෙලාවේ කිව්වා නැගෙනහිර පරයන්තය දෙන්න නැතුව බේරගෙන ඉන්න ඕගොල්ලෝ අපේ ආණ්ඩුවකදී අපි මේක අපි දිනු කරනවා ඒ නිසා සීම සදාචාර අයිතියක් නැහැ මේක ඉන්දියාවට කොටස් හැටියට හරි ආයෝජනී නාමයෙන් කොටස් හැටියට හරි දෙන්න කියන එක අපි ප්‍රධාන වශයෙන්ම සඳහන් කරන්න ඕනේ අපිට ඕනේ මේ ආණ්ඩුව රැකලා දෙ කොහොමදත් මේ වරාය දුන්නොත් ආණ්ඩුවට අර ලූස් කරන්නේ නැහැ ඒ නිසා ආණ්ඩුව හිතනවා නම් මේව කරලා නැකිරින්න පුළුවන් කියලා නැකිරින්න බෑ අපි මේ ආණ්ඩුව තුලම මේක අපි සතු කරගන්න තමයි උත්සාහ කරන්නේ හැබැයි නැගිනන පරයන්තේ සම්බන්ධයෙන් අපේ මතය ආණ්ඩුවේ මතය නෙවෙයි අපි ඉන්නේ රටේ මතය පිළිපැත්තේ ඒක අපි දිවිහිමියෙන් ආරක්ෂා කරන්න අපේ හාමුදුරු ඉස්සරහ පොරොන්දු වුණා ඒ වගේ ප්‍රතිඥාවක් දීලා තිනවා අපි මේ වැඩ කටයුතු කරගෙන යනවා මේ අතර කොළඹ වරායේ නැගිනිර පරයන්තය ඉන්දියාවට ලබා නොදෙන ලෙස ඉල්ලා දුම්රිය වෘත්තීය සමිති සඳහානිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තැපෙල්පත් යොමු කිරීමේ විරෝධතාවක නිරත වුණා අද වරායට කරන්නේ එදා කියපු එක නෙවෙයි 69 ලක්ෂයේ ජනතාවගේ බලාපොරොත්තු නෙවෙයි මේ ඉටු කරන්නේ මේ ආණ්ඩු කියන්නේ ජනතාව පත් කරගන්න තියන්නේ වෙන්දේසිකාරයෝ දැන් ඒගොල්ලෝ රාජකාරී කරනවා නැගෙනහිර ජටිය පවරන්නේ නැ බදු දෙන්නේ නැ ආයෝජකයන්ට දෙන්නේ නැ කියලා ආණ්ඩුව කියන තුරු අපි මේ සටනේ වරාය සේවකයන්ට ශක්තියක් වෙමින් අපි මේ වරාය සටනේ ඉදිරියට ඉන්නවා කියන එක ඉතා පැහැදිලිව ප්‍රකාශ කරනවා මේ අතර කොළඹ වරායේ නැගෙනහිර පරයන්තයේ අර්බුදය සම්බන්ධයෙන් අදත් විවිධ පාර්ශ්ව මෙලෙස අදහස් පළ කළා අපි කවදාවත් අපේ දේශීය සම්පත් අපි කරන්න ඉඩ දෙන්නේ නැහැ මමත් ඒකට විරුද්ධයි ජනාධිපතිතුමා මාධ්‍ය නිවේදනයක් කරලා කිව්වා මම කවදාවත් මේකට ඉඩ දෙන්නේ නැහැ කියලා මොකක් විරුවත් අපි අපේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියනවා මේ ආණ්ඩුවට තියෙන්නේ කිව්ව දේ කරන්න පැහැදිලිවම 149ක් දෙනවා කියන්නේ 149ක් විකුණනවා කියන්නේ නැගින්න පරයන්දි අපි ආයෝජන ව්‍යාප්තියකට දෙනවා ඇංගියෝරා අපි කියන්නේ නැහැ අපි කෙලින් කියනවා ඉන්දියාවට විතරක් නෙමේ ඒට ඇමරිකාවෙ ඉල්ලුවත් චීනයේ ඉල්ලුවත් ආයෝජන ව්‍යාප්තියට ඕනම කෙනෙක් ලංකාවේ ආයෙල්ලුවත් දෙනවා මොකද එතකොට තමයි කර්මාන්ත ඇදෙන්නේ විදේශ විනිමය ලැබෙන්නේ ජනතාව රවට්ටලා ජාතික සම්පත් විකුණන්නේ නැහැ කියලා ඇවිල්ලා මේ රටේ තියෙන ප්‍රධානම සම්පත ඒක විකුණන්න ලෑස්ති වෙලා තියෙන්නේ සංගරත්නය සම්පූර්ණයෙන් විරුද්ධයි ඒගොල්ලන්ට වැඩ කරපු සංගරත්නය පවා මේ සටන අපි අතාරින්න රණිල්ට සමාජයෙන් ජනතාවගෙන් විරෝධයක් තිබිච්ච නිසා පෙරද්දුවාට ප්‍රතිපත්තිය පෙරදුනේ නැහැ මොකද ප්‍රතිපත්තිය ක්‍රියාවට නගනවා ඊට වඩා හොඳට දැන් උදාහරණයක් කියන්නේ මොකද්ද ඒගොල්ලෝ හම්බන්තොට විකුණන නිසා තමයි අපට ඉන්දියාවට මේක දෙන්න වෙලා තියෙන්නේ. ඉතින් මේ දෙගොල්ලම එකයි නේද පොත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි මේ සතියේ මේ පිළිබඳව සාකච්ඡා කරනවා. මේ රජ්‍ය බලයට පත් කරන්න කටයුතු කර අපේ ගරුතර මහා සංඝරත්නය අනිකුත් ආගමික නායකින් මේ වගේම අපේ වෘත්තීය සමිතිය මේ සියලු දෙනාගේ හඬට කන් දී යුතුයි කියන මතේ අපි ප්‍රධාන වශයෙන් ඉන්නවා. මේ විකිණීමකට කොහොමදත් කටයුතු කරන්නෙත් නැහැ ඉඩ දෙන්නෙත් නැහැ. වරාය ඉංජිනේරු මාත්‍රෝ සලස්මක් හදලා ජනාධිපති ඉදිරිපත් කරා වරාය සංවර්ධනය කරන අපට පුළුවන් කවුරුත් තුනේ තාක්ෂණෙත් එපා මොකක්වත් එපා සල්ලි ටිකක් හොයාගන්න පොඩි ගාණක් මේක අපි හදන්නම් කියලා. වරාය හදන්න සල්ලි කීපයක් වෙන් කරන්නේ නැහැ. ඒක දෙනවා ඉන්දියාවට හදන්න යන මැණික්කුරුණ රත්නපුරේ. ආණ්ඩුද මේවා. අපි අහනවා මේ යම් යම් විරෝධතා පවත්වන අය ගෙනල්ලා පෙන්නන්න ශ්‍රී ලංකා වරාය අධිකාරී. නැගිනහිර පරයන්තේ විතරක් නෙවෙයි. එක බිම් අඟලක්. එක බිම් අඟලක් එක පර්චස් එකක්. අපේ ගොඩ බිමින් එමු නැත්තම් මහා සාගරේ. කාට හරි විකුණලා තියෙන වැඩපිළිවෙලක් තියෙනවද? බදු දෙන වැඩපිළිවෙලක් තියෙනවා නම් කරුණා කරලා පෙන්න. එම කිසිම දෙයක් වෙන්නේ නැහැ. ජනවරමට පිටුපාලා ජනතාවගේ පරමාධිපත්‍ය බලයට පයින් ගහලා
බහුජාතික සමාගම් වලට ජටේ ජාතික සම්පත් කුණු කොල්ලට විකුණනවා නම් ඒකට එරෙහිව කඳවුරු බඳින්නට මහ සංඝරත්නයේ සූදානම් කියන එක මතක් කරනවා. තාමත් සාකච්ඡා මට්ටමේ තියෙන දෙයක් අපි බලමු ඉදිරියේදී. ඒක කැබිනට් එකේ අනුමැතිය, ඒ වගේම ජනාධිපති අගමැතිව පැහැදිලිවම ප්‍රකාශ කරලා තියෙනවා සියලුම දේවල් පාර්ලිමේන්තුවට ගේනවා කියලා. ඒක අපි විශ්වාස කරනවා මේ රටට සාධාරණයක් ඒ වගේම වරායට සාධාරණයක් වෙන කටයුත්තක් සිදු වෙයි. මේ 69 ලක්ෂය ජනවරම ඔබලාට දුන්නේ ජාතික සම්පත් විකුණාගෙන කන්න නෙවෙයි. ඒ නිසා මේ තරම්ම මේ ආණ්ඩු බංගලොත් වෙලාද හිඟන භාවයට පත් වෙලාද කියන ප්‍රශ්නේ අපිට අහන්න සිද්ධ වෙනවා. ජනාධිපතිවරයාතුළු මේ ආණ්ඩුවට කිසිදු සදාචාරාත්මක හෝ නෛතික වගකීමක් ඇත්තේ නැහැ. උන්ට අපේ රටේ ජාතික සම්පත් මේ විදියට විකුණා දැමීමට මොන බෝඩ් ලෑල්ල යටතේ හරි ජාතික සම්පත් විකුණනවා නම් අපි ඒකට විරුද්ධයි. රජයේ තීන්දුවක් ගන්නවා නම් ඕන ඇමතිවරයෙක් ඒ රජයේ තීන්දුවත් එක්ක හිට ගන්න ඕනේ. එහෙම නැතුව සරුංගල් මවල සරුංගල් පස්සේ යන්න ගියොත් මහා විශාල විනාශයක් වෙන්නේ. පහුගිය කාලකන්ණි පිස්සු ආණ්ඩු එලවන්න මහා සංග්‍රහත්තේ නාගත්ක දෙන්නේ. හැබැයි සමහර තැන්වල මහා සංග්‍රහත්තේත් සමහර අය උසි ගන්නවා. ඒකෙන් අපි පරිස්සම් වෙන්න ඕනේ. දැන් රටවටා හිරු හාලියල ප්‍රදේශයේ පුරප්පාඩුව පවතින පාසල් සඳහා බදවා ගැනීම සිදු කරන ලෙස ඉල්ලමින් රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් ඌව පළාත් සභාව ඉදිරිපිටදී විරෝධතාවක නිරත වුණා. අපේ දැනුම අවුරුදු 3යි එහිදී පළාත් සභා පරිසරයට ඇතුළු වීමට අවසර හිමි නොවීම හේතුවෙන් විරෝධතාකරුවන් කලහකාරී ලෙස හැසිරුණේ මෙලෙසයි. දිවි ගමනට සමදුන් කලාකීර්ති ආචාර්ය එඩ්වින් අරිදාස මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පසරුවේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව බොරැල්ල කණත්තේදී සිදු කෙරුණා. පිතිකරුවන්ගේ වගකීම් විරහිත පිතිකර රටාව හේතුවෙන් එංගලන්තයට එරෙහිව පැවති දෙවන ටෙස්ට් තරගයනොත් තවත් එක් දිනක් ඉතිරිව තිබීදීම කඩුළු 6ක අවමන් සහගත පරාජයක් පෙරත ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට අද හැකියාව ලැබුණා. සිවන දිනේ උදෑසන එංගලන්ත පළමුවෙනිම ලකුණු 344කට සීමා කරන්නට ලසිත් ඇඹුල්දෙනිය ප්‍රමුඛ ශ්‍රී ලංකා පොන්දේ වන්නන් සමත් වුණේ සිය වගකීම ඉටු කරමින්. ලසිත් ඇඹුල්දෙනිය ලකුණු 137කට කඩුළු 7ක් දවා ගත්තා. පළමිනීමේදී ශ්‍රී ලංකාව ලකුණු 381ක් රැස්කර ගැනීම හේතුවෙන් සිය දෙවනින්ම ආරම්භ කළේ ලකුණු 37ක වාසියක්ද සමගින්. නමුත් කිසිවෙකුට ඇදහිය නොහැකි දෙවනින්ම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 126කට දැවී ගියේ පන්දු වාර 35යි පන්දු 5ක් තුලදී. එහිදී බොහොමයක් පිතිකරුවන් සිය කඩළු එංගලන්තයට බන්දේසික තබා පූජා කරද්දී ලසිත් ඇඹුල්දෙනිය ලකුණු 40ක් රැස් කළේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙමින් ජයග්‍රහණය සඳහා හිමි වූ ලකුණු 164 ඉලක්කය කඩළු 4ක් පමණක් දැවී සපුරාගත් එංගලන්තය ශ්‍රී ලංකාවට එරෙහිව අකණ්ඩව තුන්වැනි වරටත් පූර්ණ ටෙස්ට් තරගාවලිය ජයක් තහවුරු කරගත්තා. ඒ සමගින් 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ වේලාවට පත්වනවා. පැත්ත නොගත් අත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගැනීමට ඔබගේ ජංගම දුරකථන ජාලය අනුව තිරයේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. නැවත හමු යමු රාත්‍රී 9:55ට. අයිබෝවන්.